රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසිනි රමාෂා ප්‍රථමයේ නවදහනිය පුවත් සිරස්තල වෙත ඒෂිය ණය ප්‍රතිවගත කිරීමේ කාල සීමාව පහු වෙලා රජය කල්මරනවා මහාචාර්ය වසන්තගෙන් චෝදනා ली क्वान यू गे सिंगापुर माध्य नियामने नवीन माध्य मर्दने यटियार मुन सहा वेंट ली क्वान यू लगे अते पहलवेन बेगल गैन अदर टेलीवेकियन දූෂණීය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවේකිය දැහන් ටෙලිවිෂන් ටෙලිවේකිය ये टेलीवेकी तुंसीय संपूर्ण कला अध तुंसीय एकलियान्ने देशीय वशेन सेम विदेशीय वशेनु अपे सहुर्द हितवतुंगे लद एगेयिम अपिट महत शक्तियाक सियलु सुबपेतुम अपट विकाशे करंट काले मादिवुना एनिसा अपट सुबपेतुवात ए सियल्लम रटट कियान्न बेरिवुना ඒගෙන ඇත්තටම ඔබෙන් ඔන්න ප්‍රථමයෙන්ම සමාව ඉල්ලනවා. දැන් අද ඉඳලා මේ ටෙලිවේකි කිහිපයක්ම ලියන්න හිතුවා අනේ ඇයි අපිට මෙහෙම වුනේ කියලා. මේ ඒ කියන්නේ මේ ඇයි අපි මේ තරම් දුප්පත් උනේ කියලා නේද? මීට පෙර ලියපු ටෙලිවේකි වලිනුත් මූලික හරය ඇතුලේ තිබුණේ ඒ මාතෘකාව තමයි. හැබැයි මේ ඍජුවම සංවර්ධනයෙම ඉලක්ක කරලත් දැන් ඉතින් කිහිපයක් කතා කරමු කියලා හිතුවා නේද? ඒ කියන්නේ ඇයි මේ අපි තාම දුප්පත්? අපේ දුප්පත්කමට හේතුව මේ අපි අර යටත් වෙලා ඒ කියන්නේ යටත් විජිතයක් වෙලා හිටපු නිසාද? අපි ඉංග්‍රීසින්ට පෘතුගීසින්ට ලන්දේසින්ට නේද? එහෙම යටත් වෙලා සිටීම නිසාමද අපි තාම දුප්පත්? එතකොට එහෙම යටත් වෙලා හිටපු ලෝකයේ තවත් රටවල් තියෙනවනේ ඒ රටවල් තාමත් අපි වගේමද නේද දැන් අද ඔය මේ සමහර දේශපාලනඥයින් අනේ මේ උදේ හවහා උදාහරණයට ගන්නෙම සිංගප්පූරුව නේද ඇත්තටම මේ සිංගප්පූරුව දියුණු මේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් උනේ කොහොමද ආ අපේ මේ 6ක් 4ක් නොදන්න නේද කටේ සූප්පු ගහගෙන ඉන්නවා වගේ ඉන්න මේ සමහර දේශපාලනඥ බබාලා කියන්නෙම සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ඒ රටට මාධ්‍ය නියාමන අනපනත් හඳුන්ව දුන්නලු අපට මාධ්‍ය නියාමන අනපනත් නැහැලු ඒ නිසා මේ වහාම මේ රට සංවර්ධනය කරන්න නම් අනේ ඉක්මන්ට 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 මාධ්‍ය නියාමන නියාමන නෙමෙයි මර්ධන හරිද මර්ධන අනපනත් ගේන්න ඕනි කියලා නේද බකස් ගාලා hina ගියේ මට විතරද ඔබටත් hina යන්ට ඇති නේද ලී ක්වාන් යූ ජීවත්ව හිටියානම් අම්මා පමේ උන්දලගේ කටේ හෙන ලොකු තඩි කොමඩු ගෙඩියක් ඉර කරනවා හරිද ආ අනිවාර්යයි මොකද ලී ක්වාන් යූ රට ගොඩ නැගුවේ නීතියේ ආධිපත්‍ය මත ඉඳලා අංක 1 වුණේ අංක 1 කොන්දේසිය වුණේ හරිද ඔහු ඇත්තටම සිද්ධ කළේ හොර කමෙන් තොර දූෂණයෙන් තොර පිරිසක් එකතු කර ගැනීම එහෙම මිනිස්සු වාසනාවට සිංගප්පූරුවේ හිටියා පුදුමේ කියන්නේ එදා ඒ අතර මේ රටෙන් ගිය ශ්‍රී ලාංකිකයොත් හිටියා ඒකයි වටිනාකම හරිද ඔහු සිංගප්පූරුව නිර්මාණය කළේ එහෙමයි වරක් ලී ක්වාන් යූ ඔය අප්‍රිකානු රටවල් තියෙන සදා දුප්පත් අපි වගේම හරිද ආන් ඒ රටවල් ගැන හරි වැදගත් කතාවක් කියලා තියෙනවා ලී ක්වාන් යූගේ ජීවිත කතාව කියවන්න හරිද එහෙම නොකිය බොරු කියන්ට එපා අප්‍රිකාවේ සමහර රටවල් අන්ත දුප්පත් වී ඇත්තේ අන්ත දූෂිත නිලධාරීන් හා දේශ පාලනඥින් නිසා කියලා ලී ක්වාන් යූ කියලා තියෙනවා. හරිද? ඔවුන් ඒකාධිපතියන්ද වෙනවා කියලා ලියලා තියෙනවා. මේ දූෂිත පාලකයන් සංවර්ධිත රටවලින් තව තවත් පරිත්‍යාග සහ ණය ඉල්ලමින් ආයාචනා කරමින් ඒ සංවර්ධනයේ සඳහා ලැබෙන මුදල්ද නාස්ති කරනවා, හොරකම් කරනවා කියලා ලී ක්වාන් යූ ওই දුප්පත් රටවල් ගැන කියලා තියෙනවා. හොඳේ එවැනි පාලකයන් අන්තිමටම සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ ඒ ධනවත් රටවල් ඇතුලේ කියලා ලියලා තියෙනවා. දැන්ටමත් අපේ උන්දලා කී දහහකට ඉතින් ওই පිට රටවල් වල ඉඩකඩම් ගෙවල් දොරවල් තියෙනවද නේද? විවේකයට යන්නේ මෙහෙණි අප්පුච්චේනේ. ඇත්තටම
අපට වුණෙත් ඒකම තමයි. හොඳේ අද අප ලෝකයට ඇමරිකානු ඩොලර් බිලියන 83ක් විතර ණයයි. දැන් තව තවත් ණය ඉල්ලමින් ලෝකයේ වටේ යනවා. අපේ ඊයේ සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර ණය මත වූ අන්තරායකර අනාරක්ෂිත භාවයක අපේ උපදින්න ඉන්න දරුවනුත් ඒ කියන්නේ ණයකාරීන් කරමින් ණය සිංගමනේ අනේක තමයි මේ වෙනකන් කරලා තියෙන්නේ. අපේ ඉතිහාසයේ සිට අද දක්වාම අප බලය ලබා දුන් මේ ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලනඥයින් ණය අරගෙන ඒ ණය නාස්තිකාර වැඩවලට යොදවමින් හොරා කෑමෙනුයි තමයි ජීවිතය ගත කරලා තියෙන්නේ. හොඳේ එහෙම රටවල් තව ලෝකේ පුරාම තියෙනවා. එවැනි දුප්පත් රටවල මූලික ලක්ෂණ කීපයක් අපේ රට ඇතුළෙත් ඒ විදිහටම තියෙනවා. හොඳේ ආන් ඒ මූලික ලක්ෂණ ටික දැන් කියන්නම්. හරිද? ඒක මේ අපේ ජාතියේම පාලකින් අතට මාරුවෙන් මාරුට ගිය රටවල් වලට වෙච්චි දේ. මූලික ලක්ෂණ එක, මහා ජාතික ණය කන්දක්. අපි ඉන්නේ ණයකන්දක් උඩනේ නේද? අංක දෙක, ආර්ථික නිමැවුම්. ඒ කියන්නේ නිෂ්පාදන පහත වැටීම. ඇත්තම කිව්වොත් ආර්ථික නිමැවුම් නිෂ්පාදන නැත්තටම නැති ගාණයි. හොඳේ තුන්වෙනි එක අපනයන ඉපෙයින් පහත වැටෙනවා. ආර්ථික නිමැවුම් නැත්තම් නිෂ්පාදන නැත්තයි මොනවා යවන්නේ නේද? එතකොට අපනයන ඉපෙයින් පහත වැටෙනවා. ඊළඟට අඩුපාඩු වැඩි කරන, හරිද? හොඳට මතක තියාගන්න, අඩුපාඩු වැඩි කරන ආ දුප්පත් මිනිස්සුන්ව පෝලිම්බලම ලග්ගන මෙලෝ වැඩකට නැති මිලපාලන කතාවක් ඔය හැම රටකම තියෙනවා. මෙහෙත් තියෙනවා කරපු දෙයක් නැත. අර බිත්තරවල මිලපාලනේ කොහොමද බිත්තරේ පාලනේ නේද? ආන් ඒ වගේ මේ සියලු කාරණා නිසා අන්තිමටම ඒ රටවල ජනතාව ආණ්ඩුව ආර්ථිකයේ සහ දේශපාලනයේ පිළිබඳව විශ්වාස කරන්නේ නැති තැනට ඇද වැටෙනවා, ඇද වැටිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය කැරලි කෝලහල අරගල ඇතිවීම. මේ රටේ ඉතිහාසයේ පුරාම ඕන තරම් උදාහරණ තියෙනවා. ගෝල් ෆේස් එක විතරක් ගන්න එපා. හොඳේ දැන් අද ලංකාව තුළ ඇත්තේ මේ තත්ත්වෙම නේද? රටේ ජනතාව තුළ අද ආණ්ඩුව ගැනවත් ආර්ථිකයේ සහ දේශපාලනයේ ගැනවත් අල්ප මාත්‍රයක සත්ත පහක විශ්වාසයක් තියෙනවද? ඈ, එහෙම විශ්වාසයක් තියෙනවා කියලා විශ්වාස කරන්න අපිට අමාරුයි නේද? මේ ආණ්ඩුවේ කීප දෙනෙක් විශ්වාස කරනවා, එහෙම විශ්වාස කරමින් ඉන්නවා නේද? වජිර අබේවර්ධනලා, රංගේ බණ්ඩාරලා නේද? මේ ඔය දැන් අර ඊයේ පෙරදා තව කෙනෙක් ඔයා හෝටල් දෙකකින්ම කාලාවේ කියලා හැරිසන්. මේ වගේ අයට නම් විශ්වාසයක් තියෙනවා. ඡන්දයක් තිබ්බහම අපි දිනනවා, අපි තමයි රට කරන්න ඕනේ කියලා නේද? ජනතාවට ඒ විශ්වාසය තියෙනවද කියලා බලන්ට, ඔහෙලා හැමෝම එකතු වෙලා ඡන්දයක් තියලා බලන්ට. හොඳේ එහෙම විශ්වාසය ජනතාව පළ කළොත් ඒක වෙන කතාවක්. ඇත්තම කිව්වොත් ජනතාව තමන්ලා ගැන ওই විදිහට විශ්වාස කරනවා නම් බය නැතුව මැතිවරණයක් තියන්න පුළුවන්නේ නේද? ආණ්ඩුව පරාජය උරච්චි කරලා බලන්ට බයයි. හොඳේ ඒක අද ටෙලිවැකියෙන් ලියලා තියෙනවා. හරිද? ඉදිරි ටෙලිවැකි සඳහා මෙහෙමත් ලියලා තියන්නම්. ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ කියපු හරි අපූර්ව වදනක් තියෙනවා. නොරටින්, ඒ කියන්නේ පිටරටින් එන ඕනෙම පඩංගුවක් කැඳ දමලා ඉස්ත්‍රික්ක කරලා, ඉස්ත්‍රික්ක කරනවා කියන්නේ මේ මැදලා, එමත් නැත්තම් අයන් කරලා ඇඳ ගැනීමේ අපේ විද්වත් සිරිතටද අභියෝග කළ යුතු කාලේ පැමිණෙමින් තිබෙනවා. ඉදිරි ටෙලිවැකී සඳහාත් වෙන් කරන්ට සූදානම් කියලා අද මතක් කරනවා ඔය සමහර විද්වත් සිරිත් තියෙන උන්දලට. හොඳේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නැති බව වැඩබලන මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහන් සේමසිංහ පවසනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතිව රජය තවදුරටත් කල්මරිමින් සිටින බවයි මහාචාර්ය වසන්ත අතුකොරළ චෝදනා කරන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රාජ්‍ය පූර්ණ වශයෙන් කැප වී සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ආර්ථිකය සම්පූර්ණ සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතින. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාම පළවෙනි වාරිකයේ පමණයි මේ වෙනකොට අරගෙන තියෙන්නේ. ඒ වගේම අපේ ද්විපාර්ෂික ණය හිමියන් සමග මේ වෙනකොට සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය අවසාන එකඟතාවයක් අපි තාම ළඟා කරගෙන නැහැ. නමුත් අපි පළවෙනි සමාලෝචනයට මුහුණ දෙද්දී අපි විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙන අපේ ද්විපාර්ෂික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමේ හැකියාවක් තියෙවි.
කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වර්ෂයේ අවසාන වෙද්දී ආර්ථිකයේ ඇතිවන පිබිදීම තුළ සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් ඊට වඩා වේගෙන් සිදු වෙවි. ඊට අමතරව විශේෂයෙන්ම මේ රටේ ජනතාව කතා කරා දූෂණය සහ වංචාව පිළිබඳ. ඒ අනුව ලබන සතියේ මේ රටේ ඉතාම තීරණාත්මක යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතයි. අපි විශ්වාස කරනවා කිසිදු මහජන නියෝජිතයෙක් රජය ඉදිරිපත් කරන දූෂණ විරෝධී පනතට විරෝධතාවය ප්‍රකාශ කරන්නේ නැති වෙයි කියලා. ප්‍රතිවිවගතකරණයට යෑමට හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳ සැලසුම් සකස් කරලා ඉදිරිපත් කරන්නට තිබ්බේ මේ අවුරුද්දේ මැයි අවසන් වීමට පෙර. නමුත් මධ්‍යම බැංකුව පැත්තෙන් හෝ රජය පැත්තෙන් තාම ඒ පිළිබඳව කිසි ආකාරයකට සැලසුමක් ඉදිරිපත් කරලා තියෙන බවත් අපිට පේන්නට නැහැ. ඒ වගේම විදේශීය ණය ප්‍රතිවිවගතකරණය පිළිබඳ සලකා බලනකොට මේ වසරේ සැප්තැම්බර් මාසයේ වෙනකොට අපි මේ සියල්ල ඉවර කරන්න ඕනේ. රජය පැත්තෙන් හෝ මධ්‍යම බැංකුව පැත්තෙන් මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරලා ඉවර වෙලා මේ අධ්‍යයන තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදු කරලත් නැහැ. දේශීය ණය ප්‍රතිවිවගතකරණයට යාමේදී IMF එක මගින් නිශ්චිත කාල වකවානු දීලා තියෙනවා. නමුත් ඒ කාල වකවානු වලදී අපිට එය සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත්නම් අපිට පුළුවන් තව මාසයක් දෙකක් තුනක් ඔය වගේ ආකාරයට ඒක දීර්ඝ කර ගැනීම. ඉතින් මේක කොච්චර කාලයක් මෙහෙම කල්දමදම යන්න පුළුවන්ද කියන කාරණේ අපිට පැහැදිලි නෑ. පුවත් නිමයි ඔබට සුබ දවසක්.